Hi, I go and tell other ordering of Lama Maga channel like a piliganga. It's in Kohomada Maga business again, Vagaku Tekatika, Bisivichinisa, calling him over and a video card game in Beruna. Even at a monk Hitagata, Mesatiana, Kohomahari, video card Karan Nonikila, I think Ekinsa, Velavatika Kadagana, Onda Baduna, Ogolanka Katakarana. මට හිතුණා මනෝවිද්‍යාව නැත්නම් සයිකොලොජි වල එන යම්කිසි concepts theories සරලව සහ කාටත් තේරෙන විදිහට ඉදිරිපත් කරන video series එකක් කරන්න ඕන කියලා. ඉතින් ඒ දැනුම ඕගලන්ට ඕගලංගම් තේරුම් ගන්න වගේම ඕගලගේ අවට ඉන්න අයවත් තේරුම් ගන්න ඒගොල්ලන් එක්ක සහසම්බන්ධව වැඩ කරනකොට ඉතාමත් හොඳින් ඒ සම්බන්ධතාව පවත්වාගෙන යන්න ඕගලන්ට වැදගත් වේවි. අද ඒ series එකේ පළවෙනි video එක. ඉතින් video එක ගැන කියන්න කලින් ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් නම් පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්. මගේ නම සඳරු. මම මේ channel එක පටන් ගත්තේ මම ඉගෙනගත්තු දේවල් සහ මගේ අත්දැකීම් තවත් කෙනෙකුට වැදගත් වෙන විදිහට බෙදා හදා ගන්නයි. මම විශේෂයෙන් මේ channel එකේ මූලික වශයෙන් කතා කරන්නේ සතුට සහ ජීවිතයේ සතුටින් ඉන්න විදිය පිළිබඳවයි. ඊට අමතරව කාන්තාවන්ට මව්වරුන්ට වැදගත් වෙන බොහෝ දේවලුත් අපි මේ channel එක ඔස්සේ කතා කරනවා. ඒ වගේම කුඩා ව්‍යාපාර කළමනාකරණය සහ ව්‍යවසායකත්වය පිළිබඳවත් අපි මේ channel එක ඔස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම දැනගන්න subscribe කරන්න කියලා මතක් කරලා සිටිනවා. ඔයා ඒ subscribe කරන එක ඔයාගේ like එක comment එක මට මේ කතාවේ ඉදිරියටත් කරගෙන යන ලොකු ධෛර්යයක් ශක්තියක් වෙනවා. ඉතින් අද මාතෘකාව ගැන කියනවා නම් මේ මනෝවිද්‍යාව නැත්නම් psychology හදාරනකොට personality නැත්නම් පෞෂත්වය කියන topic එක ඒ මාතෘකාවේ තමත් වැදගත් මාතෘකාවක්. එතකොට බොහෝ මනෝවිද්‍යාඥයින් සහ ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ආදී පුද්ගලයන් ඒ පිළිබඳ විවිධ විදිහට විග්‍රහ කරලා තියෙනවා විවිධ theories නැත්නම් න්‍යායන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් එකක් තමයි මේ type A and type B personality theory කියලා කියන්නේ. ඒක ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉතින් මේ theory එකට අනුව මේ ලෝකයේ මිනිස්සු වර්ග දෙකකට බෙදන්න පුළුවන්. කට්ටියක් type A කට්ටියක් type B. ඉතින් type A සහ type B අය අතර මොනවද තියෙන වෙනස්කම් කියලා කියන කලින් මම මේ හා සම්බන්ධ පසුබිම් කතාව පොඩ්ඩක් කියලා ඉන්නම්. මේ තියරිය එක ඉදිරිපත් කරලා තියන්නේ මේය ෆ්‍රීඩ්මන් සහ රේ රොසන්මාන් කියන වෛද්‍යවරු දෙදෙනෙක් විසින් ඒ 1950 ගණන්වල. ඉතින් මේ තියරියක තියෙන විශේෂත්වය වෙන්නේ මෙන්න මේ වෛද්‍යවරු දෙදෙනාම මනෝවෛද්‍යවරුන් නන් නෙමෙයි ඒගොල්ලන් ඇත්තටම හෘද රෝග විශේෂඥයෝ කාඩියොලොජිස්ට් දෙන්නේ. ඉතින් ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි මේ වෛද්‍යවරුන් දෙදෙනා විසින් පවත්වාගෙන ගිහින් තියෙනවා හෘද රෝගීන් වෙනුවෙන් ක්ලිනික් එකක් සායනයක්. ඉතින් කාලයක් යනකොට මේ දෙන්නට පැහැදිලිලා තියෙනවා ඒගොල්ලන් වෙත එන රෝගීන් ඒ කියන්නේ හෘද රෝගීන් හෘද රෝගයට වාචන වෙන පුද්ගලයන් ये याम किसी विशेष गति पैवतन सह एगोलंगे पावशत्ते विशेष लक्षण तेना केला अनित्ताय दिन एगोलंगे वेंग करा हंदना दाना पुलवा इतिंग ए विधिये लक्षण तेना एवा एगोलंग टाइप ए विधिये तर अनित्ताय वा टाइप बी विधिये तर हंदनुवा ඉතින් ඒකෙන් කියන්නේ ටයිප් A කියලා හඳුනගන්න හැම පුද්ගලෙක්ටම හෘද රෝග වැළඳෙන්න පුළුවන් කියලාවත් නැත්නම් ටයිප් B පුද්ගලයන්ට කවදාවත් හෘද රෝග ආශ්‍රිත රෝග වැළඳෙන්න ඉඩකඩ නැහැ කියලාවත් නෙවෙයි ඒකෙන් අදහස් කරන්නේ. හැබැයි ඒකලම් පෙන්වලා දෙන්නේ මේ ටයිප් A කාණ්ඩයට අයත් වෙන පුද්ගලයන්ට හෘද රෝග සහ අතිරුධිර පීඩනය ආශ්‍රිත රෝග වැළඳීමට තිබෙන ඉඩකඩ අවදානම වැඩි කියලා ටයිප් B පුද්ගලයන්ට වඩා. ඉතින් ඊට අමතරව අනිවාර්යයෙන්ම හෘද රෝග පිළිබඳ කතා කරනවා නම් අපේ ලයිෆ් ස්ටයිල් එක අපේ ජීවන රටාව අපේ ආහාර රටාව ආදී බොහෝ දේවල් ඒකට සාධක වෙනවා. ඉතින් මේක එක කරුණක් විතරයි. ඉතින් මේ තියරි එක ගොඩක් මනෝවිද්‍යාඥයන් සහ ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විවේචනයට ලක්වෙච්ච තියරි එකක්. ඒගොල්ලන් කියනවා කොහොමද මේ කාඩියොලොජිස්ලා දෙන්නෙක් පෞෂත්වය පිළිබඳ තියරීස් ඉදිරිපත් කරන්නේ. එතකොට කොහොමද කියන්නේ මේ ලෝකේ ඉන්න මිනිස්සු ಜಾති දෙකයි කියලා. මිනිස්සු ඊට වඩා විවිධ ආකාරයි දෙකකට බෙදන්න බෑ කියලා කට්ටියක් කියනවා. එතකොට තව කට්ටියක් කියනවා මේ තියරි එක තව පරීක්ෂණ කරන්න ඕනේ. මේකට සිදුලා තියෙන පරීක්ෂණ මදි. ඒක නිසා මේක පිළිගන්න බෑ කියලා. ඉතින් ඔය විදිහට ගොඩක් අය මේ තියරි එක අභියෝගයට භාජනය කරත් තාමත් මේ තියරි එක පර්සනාලිටි තියරි එකක් විදිහට පිළිගන්නවා. පර්සනාලිටි නැත්නම් මේ පෞෂත්වය පිළිබඳ උගන්වද්දී මේ තියරි එක අනිවාර්යයෙන්ම උගන්වනවා. ඉතින් මම මුලින්ම මේ තියරි එක ඉගෙන ගත්තම මම කල්පනා කරා මම මොන ටයිප් එකද සහ මගේ අවට ඉන්න පුද්ගලයන් මොන ටයිප් එකද කියලා. ඉතින් ඒකෙන් මට මාව වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ වගේම වෙනත් ටයිප් එකක කෙනෙක් එක කඩේතු කරද්දී ඇති වෙන්න පුළුවන් ගැටලු මොනවද කියලා තේරුම් අරගෙන ඒව මගහරවා ගන්නත් මේ පිළිබඳ දැනුම මට උපයෝගී වුණා.
ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලවම ඕගලන්ට අද දැනුම තේයි ඕගලන්ට ඒක ඒ විදිහට ප්‍රයෝජනට ගන්න පුළුවන් වේවි. හරි. දැන් බලමු මොනවද මේ ටයිප් A සහ ටයිප් B අය අතර තියෙන වෙනස්කම් කියලා. පළවෙනි කාරණේ තමයි ටයිප් A අය ගොඩක් කම්පිටිටිව් නැත්නම් තරඟකාරී. ඒගොල්ලන් හැමදෙසෙම උත්සාහ කරනවා අනිත්‍යව අභිබව ඉදිරියට යන්න. ටයිප් B අය අනිත්‍ය මොනවද කරන්න කියලා වැඩි කරදර වෙන්නේ නැහැ. ඒගොල්ලන් තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන ඉස්සරහට යන්න බලනවා. ඉතින් ටයිප් A අය ගොඩක් කම්පිටිටිව් වගේම ගොඩක් ඇම්බිෂස්. ඒ කියන්නේ ගොඩක් අභිලාෂකාමී. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අභිලාෂය, ඒගොල්ලන්ගේ අරමුණු උදෙසා ගොඩක් කැපිපි ගොඩක් මහන්සියෙන් වැඩ කරනවා. එතකොට මෙයාලව තමයි අපි ගොඩක් විට වර්කහොලික්ස්ලා කියලා කියන්නේ. ඒ කියන්නේ වැඩක් පටන් ගත්තාම ඒක බදාගෙන ඒකම කරන අය තමයි මේ ටයිප් A කට්ටිය. ඉතින් මේ හේතුව නිසාම ඒගොල්ලන්ගේ ජීවිතයේ ගොඩක් විට සමබරතාවය නැති වෙනවා. ඒ වගේම මේ වැඩ නිසාම ඒගොල්ලන් ආතතියට නැත්නම් ස්ට්‍රෙස් සහ ප්‍රෙෂර් එකට ලක් වෙන තැන ඉඩකඩ වැඩි. ඒක කියන්නේ ටයිප් B අයට අරමුණු අභිලාෂ නැහැ කියලා. ඒත් ඒ හැම දෙයක් පිළිබඳව ඒගොල්ලන් ගොඩක් රිලැක්ස්. ඒ කියන්නේ හැම දෙයක් පිළිබඳව ගොඩක් සැහැල්ලුවෙන් තමයි ඒගොල්ලන් බලන්නේ. ඒගොල්ලන් හැමතිස්සෙම ඩෙස්ටිනේෂන් එක ගැන හිතන්නේ නැතුව ජර්නි එක එන්ජොයි කරනවා. ඒ කියන්නේ අවසාන ප්‍රතිඵලය ගැනම හිත හිත ඒක ගැන ස්ට්‍රෙස් වෙන්නේ නැතුව ඒගොල්ලන් හැම දිනක්ම ඒගොල්ලන්ගේ ප්‍රොසෙස් එක යන විදිහට ඒක එන්ජොයි කරනවා. තව වෙනසක් තමයි ටයිප් A අයට පොඩ්ඩක් තරහ යනවා වැඩි. ඒගොල්ලන් පොඩ්ඩක් වලියට බරයි. ටයිප් B අය ඊට වඩා පොඩ්ඩක් නිවිච්ච පුද්ගලයෝ, පොඩ්ඩක් ඉවසන්න පුළුවන් තරහ යන ගතිය අඩුයි. ඒ වගේම ටයිප් A පුද්ගලයන් ටිකක් කලබලකාරී. ඒගොල්ලන් හැමතිස්සෙම කාලයත් එක්ක සටනක වගේ තමයි ඉන්නේ. ඒ කියන්නේ යම්කිසි වැඩක් බාර දෙන්න ඩෙඩ්ලයින් එකක් තියෙනවා නම් මෙදාට පෙර දෙන්න ඕනේ කියලා ඒගොල්ලන් ඒක ගැන හිතලා ගොඩක් ස්ට්‍රෙස් වෙනවා. ඒ වගේම ගමනක් යන්න ගියත් මේ වෙලාවට කලින් යන්න ඕනේ කියන එක ගැන ගොඩක් හිතලා ගොඩක් කලබල වෙනවා. ඒ වගේ හරියටම වෙලාවට ඒගොල්ලන්ගේ වැඩ බාර දෙන එක සහ වෙලාවට ගමනක් යන එක හැම ඒගොල්ලන්ට ගොඩක්ම වැදගත්. ඒකෙන් කියන්නේ ටයිප් B අයට මේක වැදගත් නෑ, ඒගොල්ලන්ට වෙලාවට වැඩ කරන්න ඕනේ නෑ කියලා. හැබැයි ඒගොල්ලන් ඒක ගැන එච්චරම කලබල වෙන්නේ නැහැ. ටයිප් A කෙනෙක්ට හැමතිස්සෙම හිතෙන්නේ මට මේක කරන්න වෙලාව මදි. දැන් මම කරක් වෙනවා. මේකට වෙලාව මදි කියලා. හැබැයි ටයිප් B කෙනෙක්ට හැමතිස්සෙම හිතෙන්නේ නෑ, තව වෙලාව තියෙනවා. මට මේක හිමිට කරගන්න පුළුවන් කියලා. මේ ඩිෆරන්ස් එක මේ වෙනස ඇත්තටම හරි ඉන්ටරෙස්ටිං පොයින්ට් එකක්. මේ පිළිබඳ පසුව කෙරෙන පරීක්ෂණ වලින් ඔප්පු කරගෙන තියෙනවා. ඇත්තටම ටයිප් A සහ ටයිප් B පුද්ගලයන් මේ කාලය දකින විදිහේ යම්කිසි වෙනසක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට කාලය පිළිබඳ තියෙන අවබෝධයේ යම්කිසි වෙනසක් තියෙනවා කියලා. ටයිප් A කෙනෙක්ට කිව්වොත් ඔයා මෙන්න මේ මොහොතේ ඉඳන් විනාඩියක් ගියාම ඔයාට දැනෙන විදිහට විනාඩියක් ගියාම මට කියන්න කියලා ඒගොල්ලන් හැමතිස්සෙම තප්පර 60ක් යන්න කලින්ම විනාඩිය ගියා කියලා හිතනවා. සාමාන්‍යයෙන් තප්පර 55ක් 58ක් වගේ යනකොට ඒගොල්ලන් කියනවා ආ දැන් විනාඩිය ඉවර ඇති කියලා. හැබැයි ඔය ප්‍රශ්නම ටයිප් B පුද්ගලයන්ගෙන් අහුවහම එයා විනාඩියක් ඉවරුණා කියලා කියන්නේ සාමාන්‍යයෙන් තප්පර 75කට වැඩි කාලයක් තප්පර 77ක් පමණ ගියාම තමයි විනාඩියක් ඉවරුණා කියලා එයාට හැඟෙන්නේ. ඉතින් ඔය හේතුව නිසා ඇත්තටම මේ දෙගොල්ලන් අතර මිනිත්තුක කාල පරිච්ඡේදයේ දෙගොල්ලන් දකින්නේ තප්පර 20ක පමණ පරතරයක් ඇතුවයි. ඉතින් ඔය වගේ මිනිත්තු එකතු වෙලා එනකොට මේ ටයිප් A කෙනෙක් සහ ටයිප් B කෙනෙක් කාලය දකින විදිහ ලොකු වෙනසක් තියෙනවා. ඕක නිසාම තමයි ටයිප් A කෙනෙක්ට හැමතිස්සෙම හිතෙන්නේ කාලය මදි මට පරක් වෙනවා කියලා. ටයිප් B කෙනෙක්ට හැමතිස්සෙම හිතෙන්නේ නෑ කාලය ඇති මට හිමිට මේක කරගන්න පුළුවන් කියලා. ඉතින් මේක ඇත්තටම අපේ පවුලේ මම ගොඩක් එක්ස්පීරියන්ස් කරලා තියෙන දෙයක්, අත්දැකීමෙන්ම දන්න දෙයක්. මම ටයිප් B පුද්ගලයෙක්. ඒ වගේම මගේ අම්මයි තාත්තා ඉන්නු ටයිප් B. ඉතින් අපේ පවුලේ අපි තුන්දෙනා ලෑස්තිලා ගමනක් යන්න ගියොත් හැම ගාම පරක් වෙයි. මම හිතන්නේ අපි ජීවිතේට වෙලාවට හරියටම තැනකට ගිහින් ඇති කියලා. ඒ අපි ඒක පිළිබඳ උනන්දු වෙන්නේ නෙවෙයි, ඒ පිළිබඳ උත්සාහයක් ගන්න නෙමෙයි. හැබැයි කොහොම වුණත් අනිවාර්යයෙන්ම පොඩ්ඩක් හරි පරක් වෙනවා. ඒ වගේම අපි ඉතින් ලොකුවට ඒක ගැන වද වෙන්නේ නැහැ. මොකද අපි තුන්දෙනාම ඒ ටයිප් නිසා ඒක එච්චර අපි අතර ගැටුමක් වෙන්න හේතුවක් වුණේ නැහැ. හැබැයි මගේ හස්බන්ඩ් ටයිප් A. එතකොට එයා ඇමරිකාවට ආවට පස්සේ තමයි මට තේරුම් ගියේ ඇත්තටම මගේ මේක තියෙන දුර්වලකමක් කියලා. ඉතින් මම මේක දැනගෙන හිටිය නිසාත් මම අවබෝධ කරගත්ත නිසාත් මම ටයිප් B සහ එයා ටයිප් A කියන එක මම අවබෝධ කරගත්ත නිසා මේක ගැටලුවක් වෙන්නේ නැති වෙන්න අපේ කටයුතු කරගෙන යන මට ඒක ප්‍රයෝජනයක් වුණා. ඉතින් ඒක නිසා වෙලාවට තැනකට යන්න තියනා නම් දැන් ගමනක් යන්න කලින් මම ගොඩක් ඒ පිළිබඳව හිතනවා. ගොඩක් හිතලා ලෑස්ති වෙනවා. නෑ සඳරු ඔයාට වෙලාව ඇති කියලා හිතනට ගොඩක් විට ඔයා පරක්කු වෙයි. එහෙම වුණත් මට තරහ යන්න පුළුවන්. ඒක නිසා එහෙම හිතලා දැන් මම ඒ අඩුපාඩුව හිතාමතාම හදාගෙන තියෙනවා.
ඉතින් ඔය විදිහට ඔයා හිතලා බලන්න ඔයාත් මේ ටයිප් දෙකෙන් මොන ටයිප් එකකටද අයිති වෙන්නේ වගේම ඔයාගේ හස්බන්ඩ් බොයෆ්‍රෙන්ඩ් ඔයාගේ සහකරු සහකාරිය සහ ඔයාගේ ගෙදර අය මේ ටයිප් දෙකෙන් මොකකටද අයිති වෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් එහෙම හිතුවොත් ඔයාට වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙයි ඔයගලන් අතර තියෙන වෙනස්කම් සහ ඒකත් එක්ක ඩීල් කරන්න කොහොමද කියලා. ඉතින් ඔයා ටයිප් A පුද්ගලෙක් නම් බය වෙන්න එපා. ඒකෙන් කියන්නේ නැහැ මම අර මුල කිව්වාගේ ඒකෙන් කියන්නේ නැහැ ඔයාට අනිවාර්යම හෘද රෝග මේ ඒ ආශිත රෝග හැදෙන්න තියෙනවා කියලා. හැබැයි ඒකෙන් කියනවා ඔයාට පොඩි ඒ සඳහා අවධානමක් තියෙනවා කියලා. ඒක නිසා ඔයා ඔයාගේ ආතතිය ඔයාගේ ස්ට්‍රෙස් එක ගැන පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. ඒ වගේම තරහ යන ස්වභාවය තියෙනවා නම් ඒක පාලනය කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔයා ටයිප් B පුද්ගලෙක් නම් ඔයාගේ මේ පරක්වත් එක්ක ඒක අන්නයට බලපාන්න කොහොමද කියලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ පිළිබඳ ඒක ඉම්ප්‍රූව් කරගන්න වැඩ කරන්න. ඉතින් ඕක තමයි ටයිප් A සහ ටයිප් B තීරය ගැන මට කියන්න තියෙන. ඔයගලන්ට තව මේ පිළිබඳව කියවලා බලන්න පුළුවන්. ඔන්ලයින් ඔයගලන්ට ටෙස්ට්ස් තියෙනවා, ක්විස් එකක් වගේම තියෙනවා. කළා බලන්න පුළුවන් ඔයාගේ ටයිප් එක අඳුනගන්න තව වැඩිදුර ඉන්ෆර්මේෂන් ඕන නම්. ඉතින් ඔයාගේ ටයිප් එක අඳුනගත්තා නම් පල්ලෙහාන් කමෙන්ට් කරලා මටත් ඒක කියන්න. මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වුණා කියලා හිතනවා. ඉතින් එහෙමනම් අනිවාර්යයෙන්ම ලයික් එකක් ලබා දෙන්න. ආයෙත් මතක් කරනවා මගේ channel එකට subscribe කරන්න. අපි තවත් දවසක හමු වෙමු වැදගත් වීඩියෝ එකකින්. එතකන් සතුටින් ඉන්න. Bye.